අවසානයේදී මගේ නිවස මා හැදී වැඩුණු තැන. ඒත් අද මට මාව දැනෙන්නේ මේ නිවසට අමුත්තෙක් වගේ. මෑණියනි, බනුම්ව මැරුවා මෑණියනි. අපේ පියාණන්ව මරපුන් බබවුන්ව මැරුවා. මගේ මෑණියන්ගේ මුහුණේ තිබුණ හැඟීම මට තේරුම් ගන්නට හැකි වුණේ නෑ. ඇය සිටියේ කිසිවක් සිතාගත නොහැකිව. ඒත් මට දැනුනේ මහා වර්ධකාරී හැඟීමක්. මට කිසිවක් සිතාගත නොහැකි වුණා.
මා තවත් ඉදිරියට යාමට නම් බිපින්ම පැනිය යුතු බව මට වැටහුණා. නමුත් මා මොහොතකට පැකිළුණේද නොවේ. ජලයේ හීතලට මට කිසි දෙයක් නොදැනුනි. මගේ හිතත් ජලය වගේම සීතල වී තිබුණා. ආලෝකයේ කිමින් කිමින් ඈත් වෙමින් තිබුණා. ජල ගැඹුරේ අන්ධකාරයෙන් මා ගිලෙමින් සිටියා. මට සමාවෙන්න අම්මේ. මට සමාවෙන්න. මේට වඩා අරමුණක් තිබිය යුතුයි. මට උදව් අවශ්‍ය බව මට වැටහුණා.
අනපේක්ෂිත ලෙස මගේ ඉදිරියට කඩා පැන්නේ මහ වරසෙක්. අපේ ජීවිත සපුරාම වෙනස් කරන්නා වූ දේවල් සිද්ධ වෙන්නේ අප නොසිතන වේලාවට. නමුත් ඒ සියලු දේ දෛවයේ ලියවි තියෙන දේවල්. බට මගේ ගුරුතුමා හමු වෙන්නෙත් එලෙසමයි. එතුමා මාහට ඉගෙන් වූ දේ බොහෝයි. මට ඉගෙන් වූ පාඩම වුණේ පිටත අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රථම ඇතුළත අභියෝගය ජයගත යුතු බව. කිසිත් නොදන්නා තිරිසනෙකුට හානි කිරීමෙන් පලක් නොවේ. එය මට තරම්ද නොවේ. මුට මම හානියක් නොකරමි.